දැන් නැමේ බිමට පැන්න ගමන්ම මම මූණ බේර ගන්න අම්මෝ කියලා පාත් වුණා. ඒත් එක්ක මූ මාව පාස් කරන් ගියා කියාංකෝ. පාරක්වත් නොගහ. නෑ බං. ඌ පැනලා තියෙන්නේ මට ගන්න නෙමෙයි යන්න. එහෙම බලන් ගියාම පිස්සු උට නෙවෙයි බොටනේ. කතන්දරේ තාම ඉවර නෑ අක්කේ. ඒ ගියේ තේමා ගීත විතරයි. උඹලත් ඉතින් දෙයක් කියන්න ගියාම විසිල් විතරයි. බාල්ටි නෑ. ඉතින් දෙයක් අහගෙන ගියාම එපා වෙනවනේ. ඔව්. මෙයා චූම්ම කැලේ ටික පස්සට තියා ගන්නවා. එතකොට කතන්දරේ ඔක්කොම දෝස් පුරේ වෙලා ඉවරයි. එනම් ප්‍රශ්නයක් නෑනේ. වඩ පුළුවන් ඉතුරු ටික ඔයාගේ මාත්‍යයෙන් අහගන්න. වඩ පුළුවන් මේ ටික මෙයාගෙන් අහගන්න. ඊට පස්සේ බැරිය දෙන්නට සාමදානයෙන් සමාලෝචනය කර කර hina වෙන්න. එනම් මං ගියා. කතාව ඉවර කළ ඵලයන් නදුන්. නැත්තම් එලවන් ඇවිල්ලා ගහන්න ඈ. ඔයාට ඇෂ්‍යා දෙකයි පනාට ගන්නත් ඕනේ. හැබැයි ඌ නීරජ නගක පයින්නත් ඕනේ. අනේ මන්දානේ. අසන්තජෝ අත් එක කෝමිය ගාගෙන ඉන්නවද මන්දා? දැන් මං කතාව කොතනින්ද නතර කළේ? වාස්තු කාමරෙන් ගිය තැන. ආන්නේ මොඩල් එකට කාමරෙන් පිට වෙච්ච බාණ්ඩේ ලොබියට ආපු ගමන් හරි මචං මං උබලත් එක්ක තරහා නෑ අපි දැන් යාළුවෝ පිටේ ෆිට් කියලා අනර්ගයව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා කියහන්කෝ. එමේ මූ බොරුනේ බං කියන්නේ? නෑ අක්කේ සිරාවට. විෂ්ණුව යනකොට ගියේ ටී-ෂර්ට් එක ගලවලා කෙල පිහිද පිහිද. බලන් ගියාම මේ මූ අමු පිස්සෙක් නේ. උඹලත් පරිසං වෙයලා. ඔයා කව රෑකට උඹල බෙල්ල මෙරිකන බැරි නෑ. කියා දෙන්න ආදරේ තරම්